අයිබෝවන් නොලෙජ් බෑග් YouTube channel වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අප සාකච්ඡා කරන්නේ පාසල් ළමුන්ට වැදගත්ම කාරණයක් ගැනයි. මොකද්ද? කෙටි සටහන් සකස් කරගන්නේ කෙසේද? කෙටි සටහනක් යනු කුමක්ද? මේ කෙටි සටහනකින් තියෙන ප්‍රයෝජන මොනවාද? යනාදී කරුණු පිළිබඳවයි. බොහෝ සිසුන් මේ පිළිබඳ නොදැනුවත්කම නිසා කෙටි සටහන සකස් කිරීමේදී කරන්නේ Tamange note එක කුඩා කොළ කෑලි වල කුඩාවට ලියා ගැනීම. නමුත් එය කෙටි සටහනක් නෙවෙයි. ඊනම් කද්ද කෙටි සටහනක් කියලා කියන්නේ? ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ මේක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියවෙනවා. අවශ්‍යම කරුණු ඇතුළත් කර සටහන කෙටි කර ලියා තබා ගැනීමයි. එම සටහන කෙටි කර ගැනීම මුළු සටහනෙන් 75%ක් වෙන්න පුළුවන්, 50%ක් වෙන්න පුළුවන්, 25%ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 10%ක් යන ආදී වශයෙන් කුඩා කර සකස් කර ගැනීමයි. මෙම ප්‍රමාණය තීරණය වන්නේ පාඩමක සරල හා සංකීර්ණභාවය පදනම් කරගෙනයි. සරල පාඩමක් නම් කෙටි සටහන අපිට කුඩාවට සකස් කරගන්න පුළුවන්. කුඩාවට සකස් කරගත්තොත් ඇති. නමුත් සංකීර්ණ පාඩමක් නම් අපිට එකවර අපි බලාපොරොත්තු වන විදිහේ කෙටි සටහනක් සකස් කර ගැනීමට නොහැකි වේ. එහෙමනම් මුල් වතාවේ කියවලා කෙටි කරගන්න. පසුව නැවත වතාවක් පාඩම කියවලා ඊට වඩා කෙටි සටහනක් සකස් කරගන්න. තුන්වෙනි වතාවේ කියවලා තවත් සටහන කෙටි කරගෙන ඔබ බලාපොරොත්තු වන ආකාරයේ කෙටි සටහනක් සකස් කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ කෙටි සටහන් සකස් කිරීමේදී එක් එක් විෂයට වෙන වෙනම පාට කොළවලින් පොඩි සටහන් සකස් කරගන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ දැන් පාට A4 sheet තියෙනවා. ඒ පාට A4 sheet එකක් දෙකට නමලා තීරු ක්‍රමයට කපාගෙන කුඩා පොත් පිංචක් හදාගන්න. හදාගෙන ඒකේ ඔබ මේ කෙටි සටහන සකස් කරගන්න. එවිට ඔබ සකස් කරගත් කෙටි සටහන එකම පාටකින් එකම විෂයක් දක්වන්න. එතකොට පාට තුනක් අරගෙන විෂයන් තුනට කෙටි සටහන් සකස් කරගන්න. ඔබගේ මොළය පුදුම ආශ්චර්යමත් මොළයක්. මේ විශ්වකරු මොළය හඳුනා ගන්නවා පාටින් පාඩම කුමක්ද කියලා. එතකොට මේ ෂෝට් නෝට් එක අතට ගත්තාම මොළය හඳුනා ගන්නවා මේ අහවල් පාඩම තමයි මේ ළමයා අතට ගත්තේ. එතකොට මේකේ තියෙන දේවල් මොළේ විසින් අපිට ආවර්ජනය කරලා දෙනවා, මතක් කරලා දෙනවා. මේක පෙරලනකොට මතකය ගලාගෙන එනවා, මතක ශක්තිය වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා පාට පාටින් කෙටි සටහන් සකස් කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත් වෙයි ඔබට. ආයුබෝවන් නොලෙජ් බැංක් ආයතනයට ඔබ සාදරයෙන් පිළිගනිමු. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පත්‍ර සම්පාදනයේ ප්‍රමුඛතම ආයතනින් විභාග ඉලක්ක ජය ගන්න. තුන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ ශ්‍රී ලංකාවේ පළාත් 9ට අදාළ ප්‍රශ්න පත්‍ර සිංහල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අමතන්න 0.75 5 100 111. දැන් අපි බලමු කෙටි සටහනකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා. මේ කෙටි සටහනකින් බලාපොරොත්තු වන්නේ කලින් පාඩම් කළ දේවල් නැවත ඉක්මනින් මතක් කර ගැනීම සඳහා මඟ පෙන්වීමක්. මෙය ඔබට යන්නේන ගමන්
පාඩමක් මතක් කරගන්න පහසුම ක්‍රමයක්නේ නෝට් එකක් සාක්කුවේ දාගෙන යන්න බෑනේ බෑග් එකේ දාගෙන යන්න බෑනේ මේ ෂෝට් නෝට් එකක් සාක්කුවේ දාගෙන පර්ස් එකේ දාගෙන ගිහිල්ලා බස් එකේ යන ගමන් කෝච්චියේ යන ගමන් පයින් ඇවිදගෙන යන ගමන් එහෙම නැත්නම් විවේක කාලයක් තුල ඔබට කියවීමෙන් මුළු පාඩමක්ම මතක් කරගන්න පුළුවන්නේ ඉතින් ඒ නිසා මෙන්න මේ කෙටි සටහනක් හරි වැදගත්නේ ඒ වගේම මාසික විභාග පැවැත්වෙනවා ත්‍රෛමාසික විභාග පැවැත්වෙනවා එහෙම නැත්නම් අවසාන විභාගයට පෙර සියලුම සටහන් කියවන්න වෙලාවක් නැහැ කියවන්න කාලයක් නැහැ එම නිසා කෙටි සටහන පමණක් පාඩම් කිරීමෙන් මුළු පාඩමම නැවත මතක් කරගන්න පුළුවන් කෙටි සටහන අතට ගත්තට පස්සේ කෙටි සටහන කියවනකොට මුළු පාඩමම ඔබට මතක් කර දෙනවා මොලේ විසින් ඒ නිසා කෙටි සටහන් සකස් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා සමහර ළමයි කියන කතාවක් තමයි අපිට කෙටි සටහන් සකස් කරගන්න ඕනේ අපිට හොඳ සටහනක් තියෙනවා ඒක බලාගත්තාම ඇති කියලා නමුත් කල්පනා කරලා බලන්න විභාගයේ අභියස සිටින ඔබ විභාගයේ අභියස සිට මේ මුළු පාඩම්ම පාඩම් කරන්න වෙලාවක් තියෙයිද පාඩම් කීයක් තියෙනවද පාඩම් කරන්න නමුත් කෙටි සටහනක් අපිට බොහොම කෙටි කාලයකින් කියවලා බලන්න පුළුවන් මොකද පාඩම් කරලා ඒවා හිතේ තැන්පත් කරගත්තට පස්සේ කෙටි සටහනකින් කරන්නේ ඒ මතක් කර ගැනීමක්නේ ඉතින් ඒ නිසා විභාගයේ අභියස සිටින ඔබ දන්නවා විභාගයට බියක් තියෙනවා සැකේ තියෙනවා කම්පනයක් තියෙනවා ඉතින් මේ කාල සීමාව තුළදී මෙන්න මේ සියලුම පාඩම් පාඩම් කරන්න වෙලාවක් නැහැ නමුත් විභාගේ හෙට කියලා අද ඔබට පුළුවන් මෙන්න මේ කෙටි සටහන පාඩම් කරගන්න ඊළඟ වීඩියෝවෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ස්වෙන් අද්දිනේ යනු කුමක්ද එහි ඇති වැදගත්කම කුමක්ද යන්නයි අපගේ YouTube channel වෙත පිවිස subscribe කිරීමෙන් ඔබට ඉදිරියේදී එම පාඩම් සවන් දෙන්න පුළුවන් බලා ගන්න පුළුවන් අද දින කෙටි සටහනක් සකස් කරගන්නේ කෙසේද එහි වැදගත්කම කුමක්ද ඒකේ ප්‍රයෝජනීය මොකද්ද කියන එක ඔබට හොදාකාරම තේරුම් ගියා. ඉතින් විභාග ඉලක්ක ජය ගැනීම සඳහා මෙය ඔබට ඉතාමත්ම වැදගත් වෙයි. ඔබට උසස් ජයක් මම රංජිත් මඩවල. ආයුබෝවන් නොලෙජ් බැංක් ආයතනයට ඔබ සාදරයෙන් පිළිගනිමු. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පත්‍ර සම්පාදනයේ ප්‍රමුඛතම ආයතනින් විභාග ඉලක්ක ජය ගන්න. තුන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ ශ්‍රී ලංකාවේ පළාත් 9ට අදාළ ප්‍රශ්න පත්‍ර සිංහල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අමතන්න 0.75 5 100 111.